මෙවරයිපෙල් තරගාවලට ක්‍රේඩා කරන එංගලන්ත ක්‍රේඩකයන් කිහිප දෙනකු මේ වන විට සේ රටබලා පිටත්ව ගොස් තිබෙනවා. තවත් ක්‍රේඩකයන් ලෙසක් මෙම සතියේදී ඉන්දියාවෙන් පිටත්ව යාමට නියමිතව ඇති බවයි විදෙස් ක්‍රේඩා මාධ්‍ය වාර්තා කළේ. ධනහිසක යම් ආබාධයකට ලක්වී සිටින පංජාබ් කිනිස් කණ්ඩෑමේ තුන් රියෝ ක්‍රේඩක ලියන් ලිවිංස්ටන්ද මේ වන විට IPL තරගාවලින් නිවත් වී ඉන්දියාවෙන් පිටත්ව ගොස් ඇති අතර ජුනි පළවනදා ආරම්භ වීමට නියමිත පන්දුවර 2020 ලෝක කුසලාන තරගාවලියට පෙර සිය ආබාධය සම්පූර්ණයෙන්ම සුවකර ගැනීම ඔහුගේ අරමුණ වී තිබෙනවා. එරිදා රාත්‍රියේදී RCB කණ්ඩායම සහ දිල්ලි කණ්ඩායම අතර පැති තරගෙන් පසුව ලෝක කුසලාන එංගලන්ත සංචිතයට ඇතුළත් වී සිටි විල් ඩෙක් සහ ක්‍රිස් ටොප්ලිද එංගලන්තයේ බලා පිටත්ව ගොස් තිබෙනවා. රාජස්ථාන් කණ්ඩෑම එළිබෙන බදාදා දිනයේදී පංජාබ් කිනිස් කණ්ඩෑමට එරෙහි තරග වැදීමට නියමිතව ඇතත් මේ වන විට ජෝස් බට්ලර් එම සංචිතයෙන් ඉවත් වී ගොස් ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ. මේ අතර මුයින් අලි, ජොනි බ්‍යාස්ටෝ, සෑම් කරන් සහ පිල් සෝල්ට් යන ක්‍රීඩකයන්ද මෙම සතියේදී IPL තරගාවලිය හැර යාමට නියමිතයි. එංගලන්ත ලෝක කුසලාන සංචිතයේ ක්‍රීඩකයන් ලීඩ්සේදී එක්වීමට නියමිතව ඇති අතර ඔවුන් පාකිස්තානයට එරෙහි මැයි 22 සිට 2020 තරගාවලිය ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර 2024 පන්දුවර 2020 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට 200කට පමණ පෙර ආතුව ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා ඇමරිකාව බලා පිටත්ව ගියා. තරගාවලිය සම සත්කාරක රටක් වන ඇමරික එක්සත් ජනපදයේ තනතිරු සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නොමැති වීම හේතුවෙන් මෙලෙසින් දින ගණනාවකට පෙර ඇමරිකාව බලා පිටත් යාමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළා. ඒ අනුව තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඇමරිකාවේදී වැඩි දින සංඛ්‍යාවක් පුහුණු වීම සඳහා අවස්ථාව සහ තනතිරු සම්බන්ධයෙන් මනා අවබෝධයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හට අවස්ථාව ලැබෙනු ඇති. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ලෝක කුසලාන කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයන් දෙදෙනෙකු වන කුසල් මෙන්දිස් සහ අසිත ප්‍රනාන්දු හට ඇමරිකා එක්සත් ජනපදයේ බලා පිටත්ව යාමට වීසා බලපත්‍ර තවමත් නොලැබීම හේතුවෙන් ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්වීමට නොහැකි වී තිබෙන බවටද වාර්තා වුණා. ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ඩුබයි හරහා නිව්යෝක් වෙත පිටත් වූ අතර වීසා ගැටලුව හේතුවෙන් ඔවුන් දෙදෙනා හට කණ්ඩායම සමගින් එක්වීමට නොහැකි වුණා. වාර්තාවන අන්දමට ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනා හට කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයෙන් වීසා බලපත්‍ර ඉක්මනින් ලැබඩු ඇතැයි අපේක්ෂා කරන අතර ඒවා නිකුත් වූ විගස ඔවුන් ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතයි. ඒ අනුව කුසල් මෙන්දෙස් සහ අසිත ප්‍රනාන්දු යන ක්‍රීඩකයන් හට දින දෙකක් ඇතුළත වීසා නිකුත් කිරීමට නියමිත බවත් ඔවුන් කණ්ඩායමට එක්වීම සඳහා ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිත බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඇස්ලීර සිල්වා මහතා අද තහවුරු කළා. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.